साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। ई भाग्यवतु अरहतु अपगे सम्मा संबुद्धरजानन वहन्सीट हद पिरी नमस्कारे वीवा। साधु 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 මේ යුගයේ අපිට ගෞතම බුදු සසුනේ පිළිසරණ සලසලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, චිත්තවිසුද්ධි සදහම් දේශනාව සමග තමයි ඔබ එකතු වෙන්නේ. හිතක් පිරිසිදු කරගන්න, හිතක් පාරිශුද්ධත්වයේ කරා ගෙන යන්න බුදුරජාණන් වහන්සේගේ දහමින් අපිට ලැබෙන උපදෙස් අපි මේ ධර්ම දේශනාව තුළ කතා කරන්නේ. මොකද අපේ ජීවිතයේ තීරණාත්මක සාධකයක් තමයි මේ හිත කියලා කියන්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනී පටිගත කිරීම පිණිස දායකත්වයේ දරනවා නොම්බර 50/12 සුමුදු යන මත්තේ ගොඩ කොට්ටාව යන ලිපිණේ පදිංචි පින්වත් බුද්ධික නිරංජන් මහත්මයා. ඒ පවුලේ සියලු දෙනාට සියලු යහපත පිණිසත් ඒ බලාපොරොත්තු වන ආකාරයෙන් පුණ්‍යානුමෝදනාවත් අපි දේශනාව අවසානයේ සිද්ධ කරනවා. ඉතින් ධර්ම දේශනාවකට දායකත්වයේ දෙරීම, ඒ ධර්මදානයේ කොටස්කරුවන් බවට පත්වීම විශාල යහපතක්. ඒකෙන් ඔබට බොහෝ පිං රැස් වෙනවා. ඉතින් මේ දෙන දහං උපදේශ, අපි කතා කරන දහං උපදේශ කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් එයාගේ ජීවිතයේ විශාල විනාශයන් වළක්වා ගන්න මේවා උපකාරී වෙනවා. ඒක අපිට මුදලින් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව පින් තියෙන මිනිසුන්ගේ සවන්පත් කරා රැගෙන යන්න, ඒ ධර්මදායකත්වයේ සලසන පින් උතුම් ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන. හොඳයි, අද අපි කතා කරමු. අපි මේ විටින් විට මේ ධර්ම දේශනාවලින් කතා කරන්නේම මේ හිත පිරිසිදු කරගන්න ඕන, තමන්ගේ පැත්තට හැරෙන්න කියලා තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ එක දේශනාවක වදාලා, පින්වත් මහණෙනි, නුඹලාට අනුන්ගේ හිත බලන්න බැරි නම් පරචිත්ත විජානන ඥානය නැත්තං තමන්ගේ හිත බලන්න කියලා. මගේ හිත ලෝභයෙන් පෙළෙනවද, ලාමක ආශාවලින් පෙළෙනවද, අභිජ්ජා විසම ලෝභයෙන් පෙළෙනවද, ව්‍යාපාදයෙන් පෙළෙනවද, ඊළඟට ක්‍රෝධ වෛර, ඊළඟට ගුණමකුකං, ඊළඟට සටකපට මායා, ඉරිසියාව, මසුරුකම, ඊළඟට සටකපට මායා, මාන, අතිමාන, මද ප්‍රමාද, මෙයාදී කෙලෙස් වලින් පෙළෙනවද කියලා තමන් දිහා බලන්න කිව්වා. මේවා තමන්ගේ හිත්වල වැඩ කරන හැටි තමන්ගේ හිත බලන්න කියලා කිව්වා. ඇත්තනම මනාව සිහ පිහිටුවගෙන තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න එක සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාවට අයිති. නමුත් අපි මේ දේශනාවේ හිතේ පාරිශුද්ධිය පිණිස, දැන් චිත්ත විසුද්ධිය කියනකොට කෙනෙකුට මතක් වෙන්නේ සප්ත විසුද්ධි වල සීල විසුද්ධි, දිට්ඨි විසුද්ධි ආදි වශයෙන් සප්ත විසුද්ධි තියෙනවානේ. සප්ත විසුද්ධි. නමුත් ඒ සප්ත විසුද්ධි විස්තර කරන ඒ පාරේ නෙවෙයි අපි මේ යන්නේ. මේ දේශනාව අපි කරගෙන යන්නේ මෙන්න මේ වත්ූපම සූත්‍රයේ මුල් කරගෙන. එකෙනේ දේශනාවේ තියෙනවා හිත අපිරිසුදු වීම මුල් කරගෙන දුගතියේ උපදිනවා. සිත පිරිසුදු වීම මුල් කරගෙන සුගතියේ උපදිනවා. ඒ හිත අපිරිසුදු වෙන්නේ මේ අභිජ්ජා විසම ලෝභය, ව්‍යාපාදේ ආදී මේ කෙලෙස් උපක්ලේශ නිසා. උපක්ලේශ 16ක් විස්තර කරනවා එතන. එතකොට මිනිසුන්ගේ යටින් පින් දහම් කුසල් දහම් කෙරෙනවා. නමුත් මිනිසු තමන්ගේ හිත අපිරිසුදු වෙන එක ගැන දන්නේ නැති නිසා අර මැරෙන මොහොතේ
මරණයත් එක්ක හිතේ ගොඩාක් කුණු කන්දල් තියාගෙන කෝන්තර තියාගෙන ඒවාගේ මේවා අතෑර ගන්න බැරුව මේ කැමැත්තෙන් නම් නෙවෙයි මේ උසම ටික අරින්නේ. එතකොට වෙන්නේ මොකද මේ මහ පොළොව අත්හැර ගන්න බැරි වෙච්ච නිසා මේ මනුෂ්‍ය පරාණ ටික අත්හැර ගන්න බැරි වෙච්ච නිසා කෝන්තර ටික අත්හැර ගන්න බැරි වෙච්ච නිසා හිතෙත් හැම වෙලාවෙම හිතේ කුණුම තිබ්බ නිසා ඒ වගේ කෙනෙක් ඔබ හිතන්නේ මැරුණාට පස්සේ හොඳ ලෝකයකට යයිද? නිර්වාණ මාර්ගයක් දිනු කරන්න පුළුවන් විදිහට හිත හැදෙයිද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ වත්ූපම සූත්‍රයේ තියෙනවා බුද්ධ සරණවත් පිහිටන්නේ නැහැ කියනවා හරියට මේ හිතේ කහට වැඩි වුණාට පස්සේ. තිසරණේ පිහිටන්නේ නැහැ කියනවා හිතේ. බ්‍රහ්ම විහරණ පිහිටන්නේ නැහැ කියන උපක්ලේශ බහුල වුණාට පස්සේ. මෛත්‍රී කරුණාදී වඩන්න බැරුව යනවා කියනවා. ඉතින් එහෙමනම් නිර්වාණයක් ගැන කවර කතාද? ඉතින් ඉස්සර මහ තෙරුන් වහන්සේලා මේකට මිනිසුන්ට යම් මඟ පෙන්වීමක් කළා. දැන් අපි ගත්තොත් රේණුකාණී චන්දවිමල මහනායක හාමුදුරන් වහන්සේ කෙලෙස් 1500 ඊළඟට චිත්තෝපක්ලේශ සහ වංචනික ධර්ම ඔය වගේ පොත්පත් ලියලා මිනිස්සු ඒ කාලේ දැනුවත් කරලා තියෙනවා. නමුත් අපේ මිනිස්යන්ගේ තියෙනවනේ දුර්වලතා. මේ මිනිස්සු අදාළ ධර්මයේ අල්ලන්නේ නැහැ. ඉතින් අද කාලේ අපි මේ ධර්ම දේශනාව විස්තර කරනවා. ඊළඟට මේ මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරයෙන් උස්සඳින් ඒක ඇහෙනවා මේ හිත පිරිසුදු කරගන්න ධම ගැන. නමුත් ඉතින් පිනක් තියෙන්න ඕන මේක තේරුම් ගන්න. මේ අනුම් බලෙන් කළා දෙනකල් මේ අපේ හිත පිරිසුදු කරලා අපේ ජීවිතය මේ සසර ගමන කෙටි කළා දුක් ගිනි නිවලා හිත සැනසෙන මට්ටම අනුම් කරලා දෙනකල් බලා ගන්න එපා. ඒකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ. නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ කියලා. මේක අම්මා තාත්තාවත් අන්නේ ඥාතීන්කවත් කරලා දෙන එකක් නෙවෙයි. මනාව පිහිටවගත්ත හිත, ඒ කියන්නේ මේ හිතක් දියුණු කරලා තමයි අපිට විමුක්තියක් කරා යන්න තියෙන්නේ. දියුණු කරන්න තියෙන්නේ ඇඟ නෙවෙයි හිත. වඩන්න තියෙන ඇඟ නෙවෙයි හිත. සුද්ධ කරන්න තියෙන ඇඟ නෙවෙයි හිත. පිරිසිදුව තියාගන්න තියෙන්නේ හිත. හිත සුද්ධ වුණාට පස්සේ, හිත පිරිසිදු වුණාට පස්සේ එයාගේ ජීවිතයට ලොකු යහපතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත අපිරිසිදු වෙන විදි. හිත අපිරිසිදු වෙන විදි. ඉතින් ඒකට මුලින් මතක් කරන්න ඕන දැන් මෙච්චර මේ හිත ගැන අපි කතා කරන්නේ ජීවිතේ තීරණාත්මක දෙයක් මේ හිත. හිතෙන් තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ. මේ 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 ලෝකේ දැන් අපේ මේ මිනිසුන්ගේ විවිධත්වයක් තියෙන්නේ. ওই මිනිසුන්ගේ විවිධත්වය හිතකින් නිර්මාණය කළා. දිව්‍ය ලෝකයක් කියන එක හිතකින් නිර්මාණය කළා. ඉතින් ඒ හිතෙන් නිදහස් වුණාට පස්සේ එයා සකල ලෝකයෙන්ම නිදහස් වෙනවා. එයාට ආයෙ ලෝකයක් නිර්මාණය කරන්නේ නැහැ. එයා ලෝකයෙන් නිදහස් වෙනවා. ඒ නිර්මාණය කරපු ලෝකේ තියෙන දුක නම් දුකෙන් නිදහස් වුණාට පස්සේ ලෝකෙන් නිදහස් වුණාට පස්සේ දුකෙන් නිදහස් වුණා. මේ හිත තුල හැදෙන ලෝකේ යථා ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ අවබෝධ කළේ. ලෝකෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකේ අවබෝධ කළා. ඒ ලෝකේ හටගන්න හැටි, ලෝකේ නිරුද්ධ වෙන හැටි, නිරුද්ධ වන ප්‍රතිපදා අවබෝධ කළා. ඉතින් මේ ඔක්කොම චිත්ත පටිබද්දයි. ඉතින් ඒ නිසා තමන්ගේ පැත්තට හැරුණොත් එහෙම ගොඩෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඉතින් ගැඹුරකට යන්න පුළුවන් මේ හිත ගැන අධ්‍යයනය තුළින්. මේ හිත හරහා තමයි ගැඹුරටම යන්නේ. ඉතින් අද කාලේ ලොකුවට කතා කරන අභිධර්මයේ චිත්ත චෛතසික රූප නිබ්බාන ඒ මාර්ගයට යන්න ඒ හිත හරහානේ ඔක්කොම ටික විමර්ශනය කරන්න තියෙන්නේ.
ඉතින් අපි සාමාන්‍යයෙන් තථාගත බුද්ධ වචනේ කතා කළොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක විමසන්න තියෙන හිතක් කරහනේ. ඒ මානසිකාරය හරහනේ. ඉතින් ඒ නිසා ඊළඟට බලන්න මේ හැම දෙයක්ම අපිට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ හිතත් එක්කනේ. දැන් ඔන්න මේ රටේ ලෝකේ ළමයි මැරෙනවා ගානක් නැහැ. තමන්ගේ ළමයිකට කරදරයක් වුණොත් ඒක හිතට දැනෙනවා වැඩි. ඇයි තමන්ගේ කියලා හිතත් එක්කයි අපි බැඳිලා නැත්නම් ළමයි අත්තපයි ගැට ගහලා නැහැ. ගැට ගහලා නැහැ හිතත් එක්කයි මේ ගැට ගෙහිලා තියෙන්නේ. ඒ නිසා හිත සුද්ධ කරගත්තොත් හිත පිරිසිදු කරගත්තොත් එහෙම මේ හිතට සැනසෙල්ල හදාගත්තොත් එහෙම මේ ලෝකේ සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන්. මරණින් මත්තේ නරක තැනකට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලොකු ගැඹුරකට යන්නවටත් වඩා මේ දේශනා මාලාවේ මේ දේශනා කිහිපෙන් අපි කතා කරන්න උත්සාහ කරන්නේ පින් තියෙන මිනිසුනේ, අනේ යහපත් මිනිසුනේ, ඔබ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන සිටිනවා, මේ ඒ කුසලේ ඒ පින ඔබට පරලෝ යහපත සලසලා දෙන්න මේ හිතේ කිලිටි වලින් බාධාවක් නම් වෙන්න එපා. හිතේ කිලිටි ටික අයින් කරගන්න. එතකොට ඊතලේ විද්දා වගේ සුගතිය කරා යන්නත්, ඒ වගේම නිර්වාණ ප්‍රතිපදාව පුහුණු කරන්නත් ඔබට මාවත සැකසෙනවා මේ හිත සුද්ධ කරගත්තට පස්සේ. එතකොට අපි මේ කතා ඉත බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතක් කිලිටි වෙන්නේ අවිජ්ජා විසම ලෝභයෙන්, හිතක් කිලිටි වෙන්නේ තරහා සිතෙන්, හිතා කිලිටි වෙන්නේ ක්‍රෝධයෙන්, හිතා කිලිටි වෙන්නේ බද්ධ වෛරයෙන්, හිතා කිලිටි වෙන්නේ ගුණ මකුකමින්, හිතා කිලිටි වෙන්නේ එකට එක කිරීම තුළින්, හිතා කිලිටි වෙන්නේ ඉරිසියාවෙන්, හිතා කිලිටි වෙන්නේ මසුරුකමින්, හිතා කිලිටි වෙන්නේ මායාව චපලකමින්, ඊළඟට හිතා කිලිටි වෙන්නේ කපටිකමෙන්. කපටිකම කියන එක මොලේ නුවණ නෙවෙයි, ඒක සාමාන්‍යයෙන් කූට කෛරාටිකව කපටිකමෙන් රටක් උනත් මිනිස්සු පාලනය කරනවා. ඒකට කපටිකම කියලා මිසක් ඒක ගුණයක් විදිහට නෙමෙයි සලකන්නේ. ඒක චිත්ත උපක්ලේශ, හිත කිලිටි වීම. කියන්නේ අපේ දැන් රසකතා අතරට අන්දරයේගේ රසකතා එකතු වුණා. අන්දරයේගේ රසකතා. එතකොට අන්දරයේ කියලා කියන්නේ කපටි. එතකොට ඒක අපි රසකතාවක් විදිහට ළමා ලපටිත් කවුරුත් රස විඳිනවා. රස විඳින්නේ ලෝ උතුම් දෙයකින් නෙවෙයි ඔය අපි. ඊට පස්සේ දැඩි භවෙන් හිත කිලිටි වෙනවා. ඊළඟට මාන්නෙන් හිත කිලිටි වෙනවා. අතිමාන්නෙන් කිලිටි වෙනවා. මන්දය මත්වීමෙන් හිත කිලිටි වෙනවා. ප්‍රමාදයෙන් හිත කිලිටි වෙනවා. ඉතින් අපි ওই ගැන කතා කරද්දි මම කල්පනා කළා දැන් අපි ඔයවා එකින් එක මේ කරුණු කාරණා තේරුම් ගත්තොත් යම් විදිහකට තමා තුළ තියෙන මේ කෙලෙස් පොඩ්ඩක් පේන විදිහට ඊළඟට අපි සාකච්ඡා කළා මේ හිත ගැන බලන, හිත ගැන මානසිකාර කරන මේ වැඩපිළිවෙල අයිති ප්‍රඥාවට. ඒක අයිති ප්‍රඥාවට, මේ චිත්ත විමර්ශනය. ඒක ප්‍රඥාවට අයිති. ඒතුළ තමයි මේක ඇතුළ හොඳට පේන්න ගන්න. මේක මේ හරි උපකාරක දෙයක්. මේ හිත ගැන විමර්ශනය ප්‍රබල වෙනකොට හොඳට යෝනිසෝ මනසකාරය ප්‍රබල වෙනවා. හොඳට කෙලෙස් පේන්න ගන්නවා. මේක සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතිශයින් පුරුදු කරපු ප්‍රතිපදාව. සසරයෙන් එතරට වැඩිය මොනිවරු අතිශයින් පුරුදු කරපු ප්‍රතිපදාවක් මේ චිත්ත විමර්ශනය කියන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දැක්කා සංසාරයේ පූර්වක්‍රොත කලින් සංසාරය කරන ලද කර්මානුරූප එක එක්කෙනාට ඥාන දර්ශන අභිඥා පහළ වෙන්නේ. එතකොට සමහර අයට පරචිත්ත විඥාන ඥානෙ පහළ වෙනවා, සමහර අයට පහළ වෙන්නේ නැහැ. ඒක යාගේ කර්මානුරූපෝ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා
තමන්ගේ හිත දිහා බලනවා කියන එක කාටත් කරන්න පුළුවන් එකක්. ඒකන්නේ මේ යෝනිසු මනසකාරය පුරුදු කරන කෙනෙකුට, සසරින් එතර වෙන්න උත්සාහ කරන කෙනෙකුට. ඒ නිසා සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට පරචිත්ත විඥානය උපදවා ගන්න කියලා වදාළේ නැහැ. පරචිත්ත විඥාන ඥානෙ උපදවා ගන්න ප්‍රතිපදාව දේශනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට වදාලා තමන්ගේ හිත දිහා බලන්න. එතකොට දැන් මේ හිත කිලිටි වෙන, කැත වෙන, අපවිත්‍ර වෙන, ජරා වෙන, මේ පළවෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි අභිජ්ජා විසම ලෝභා. අභිජ්ජා විසම ලෝභ, අභිජ්ජාව කියලා කියන එක, ඔය අභිජ්ජා කියන වචනේ සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙන දස අකුසල් එක. අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදිට්ඨි කියලා මනසින් වෙන අකුසල් තුනක් තියෙනවානේ. සිතින් කයෙන් වෙන අකුසල් තුන තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාමසේවීම. වචනයෙන් වෙන වැරදි හතර තමයි බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඊළඟට සිතින් වෙන අකුසල් තමයි අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යාදිට්ඨි. එතකොට ඇත්තටම අවිද්‍යාව, අද්විද්‍යාව, විෂම ලෝභය කියන එක මනසින් වෙන අකුසල. ඒ කියන්නේ අපේ අතින් සතෙක් මරනවා වගේ, හොරකමක් කරනවා වගේ, වැරදි කාම සේවනය කරනවා වගේ, කටින් බොරු කියනවා වගේ, කේලම් කියනවා වගේ, පරුස වචන කියනවා වගේ, හිස් වචන කියනවා වගේ හිතෙන් වෙන අකුසලයක් තමයි මේ අවිද්‍යාව. අභිජ්ජාව කියලා කියන්නේ තමන්ගේ දේවල් වලට තියෙන ලෝභය, අධික ලෝභය. විෂම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ දේවල් වලට තියෙන ලෝභය. තමන්ගේ දේවල් වලට අධික ගිජුකම. මා සන්තකදී කවුරුත් මේ කාටවත් නොලැබේවා කියලා ඒකට අපි ලෝභය කියලා ගමු, ගිජුකම කියලා ගමු, ආශාව කියලා ගමු, තෘෂ්ණාව කියලා ගමු, ඊළඟට ආලය කියලා ගමු, බැඳීම කියලා ගමු, ප්‍රේමය කියලා ගමු. මේ ඔක්කොම තියෙන්නේ මේ ලෝභය කියන මූලික දේත් එක්කයි. ඉතින් අභිජ්ජාව කියලා කියන එක තමා සන්තකව තියෙන දේවල් කෙරෙහි අධික ගිජුකම. විෂම ලෝභය කියන්නේ නොසුදුසු දෙයටත් ලෝභ කරනවා. දැන් අනුන්ගේ දේවල් වලට මොකටද අපි ආසා කරන්නේ? ඒක අනුන්ගේනේ. අන්න අනුන්ගේ දේවල් මේ සත්වයා සන්තකදී මට තිබුණා නම්, අනේ ඕවා මට තිබුණා නම්, මා සන්තක වෙනවා නම් කියලා විෂම ලෝභය. නොසුදුසු තැන ලෝභය උපදිනවා. තමන්ගේ වැඩිමහල්, තමන් පිරිමියෙක් නම් තමන්ට වැඩිමහල් කාන්තාවන් ගැන මව් සමාන, අක්කා සමාන, ඊළඟට පුංචි අම්මා සමාන, ඒ වගේ වැඩිමහල් අය ගැන ගෞරවයෙන් උපදෙන්න ඕන. ඒක ලෝක සම්මතයෙන්. ඒ වගේ තැන රාගයේ, ප්‍රේමයේ බැඳීම, පෙරේතකම හට ගන්නවා කියන්නේ ඒකට විෂම ලෝභය කියනවා. ඊළඟට මේ පිරිමින්ද පිරිමි ගැන, කාන්තාවන්ද කාන්තාව ගැන, මිනිසුන්ද සත්තු ගැන, ඒ වගේම ඒ වගේ තියෙන ලෝභ ගතිය, ඒවා විෂම ලෝභය. තොර මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත කිලිටි කරන ධර්මය, සිත කිලිටි කරන උපක්ලේශය කියලා. එතකොට ඔබ අහලා තියෙනවා නම් ලුද්දෝ අත්තන්න ජානාති, ලුද්දෝ අත්තන්න පස්සති, අන්දත්ත මන් තදා හෝති යෝ යං ලෝභෝ සහතේ නර. ලෝභයෙන් වැහුණට පස්සේ, ඒ කියන්නේ අර්ථයක් ධර්මයක් මේ ලෝභ කොම්මැහි මිනිසයාට අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැහැ. අන්ධකාරයක් තමයි තියෙන්නේ. එතකොට එයාට එතනින් එහාට ලෝභකමෙන් එයාගේ හිත පටු වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දැන් අහලා තියෙනවා නම් ලෝභකම ගැන, දැන් මෙහෙමයි මේ ධර්ම දේශනා විග්‍රහ කරගෙන යනකොට අර කියන්න දෙයක් තියෙනවා. දැන් අභිජ්ජා විෂම ලෝභය කියනකොට අපි අනුන්ගෙන් ඕක බලන්න, ඉතින් කර්මය කියලා කියන්නේ අපිටත් දැන් විස්තර කරන්න උදාහරණ බාහිරින් ගන්න වෙනවා. නමුත් මතක තියාගන්න ප්‍රඥාව කියන එක වැඩෙන්නේ, නැත්තම් මේ චිත්ත භාවනාව තමා තුළ වැඩෙන්නේ, තමා තුළ තියෙන අභිජ්ජා විෂම ලෝභය දකින්න ඕන.
එතකොට ඒකට අපිට ආදර්ශයක ඉතින් යම්කිසි උපමාවක් පෙන්නලා දෙන්න පුළුවන්. අපි ගත්තොත් උදාහරණයට අදින්න පුබ්බක රැස්ක. දැන් මම දැක්කේ ලෝභයේ තියෙනවා කියලා කොටස් තුනක් ඔය අටුවාවල. ඒකේ තියෙනවා රැස් කරන ලෝභය. එයා රැස් කළා සතුටු වෙනවා. සමහර අයට තියෙනවා පරිභෝග ලෝභය. එයාගේ වැඩේ ඉතින් ආය ඉතුරුවක් නැහැ. කණ්ඩ බොණ්ඩ අඳින්න යන්න එන්න වටේ පිටේ ඇවිදින්න තිබ්බොත් ආය වෙන ලෝකයක් නැහැ. ඒතකොට අපි කියනවා මේ මිනිස්යානම් ලෝභ නැහැ, අත දිගෑරලා මේ වියදම් කරනවා කියලා. නමුත් එයා මේ අත දිගෑරලා වියදම් කරන්නේ පංචකාමය පිණිස තියෙන ලෝභෙත් එක්ක. කණ්ඩ ආසයි, බලන්න ආසයි, අහන්න ආසයි. ඉතින් ඒවට තියෙන අධික ගිජුකමත් එක්කයි අධික විදිහට වියදම් කරන්නේ. එතකොට එතනක් තියෙනවා අභිජ්ජාව කියන එක. එතකොට රැස් කිරීමේ ලෝභයක් තියෙනවා, පරිභෝග කිරීමේ ලෝභයක් තියෙනවා, ඊළඟ රැක ගැනීමේ ලෝභයක් තියෙනවා. සමහර අයගේ ආසාව ආරක්ෂා කරන එක. දැන් ඔය තියෙනවා රත්තරන් බඩු කඩෙන් ගේනවා, කබඩ් එකට දානවා. ආරක්ෂා කිරීම තමයි තියෙන්නේ. ඊට වැඩි හොඳයි රත්තරන් බඩු කඩේ තිබ්බනම්. ඉතින් ඒ වගේ ආරක්ෂා කරනවා. එතකොට ඒක ගැනමයි හිත තියෙන්නේ හැම වෙලාවෙම. ඉතින් සමහර ඉස්සර තමන්ගේ ධනය තැම්පත් කළා තිබ්බ තැන් හිතෙන් අත්හැර ගන්න බැරුව එක සිටුවරේක් මැරිලා මීයෙක් වෙලා ඉපදිලා තියෙනවා. කුඹුරට ආසාවෙන් ඉපදිලා ඒ කුඹුර ළඟ ඌරෙක් වෙලා ඉපදිලා කිතවටේ කෙරෙහි කෙරෙහි ඉඳලා තියෙනවා. ඊළඟට ওই විහෙර විහාර සහ ওই භූමිවල බහිරවයන් වෙලා ඉපදෙන්නේ. බහිරවයන් වෙලා ඉපදෙන්නේ මේ මහ පොළොව හිතෙන් අත්හැරපු අයද, මහ පොළොව හිතෙන් බදාගත් අයද? මේ ධනේ වස්තුව අත්හැරපු අයද, ධනේ වස්තුව අල්ලගත් අයද? විහෙර විහාර චෛත්‍ය හදලා දෙව්ලෝ ඉපදුනේ ඒ හදපු විහෙර විහාර පෙරේතකමෙන් බදාගත් අයද? ඒවා ඒ විහෙර විහාර හදලා පින් කරලා ඒක මිනිසුන්ට නිදහස් කරලා අත්හැරලා ඒ පින රැස් කරගත් අයද? ඒ අය තමයි දෙව්ලෝ ඉපදුනේ. එතකොට ඒ විහෙර විහාරවල බහිරවයන් වෙලා ඉපදිලා තියෙන්නේ ඒ ගඩොල් තියලා මම තියපු එක, මම හදපු එක. අපි යොතන මුරගල තිබ්බේ, අපි ඔය ගල් කැටයන් කැපුවේ, අපි මේ මළුව හැදුවේ, මම තමයි යෝග කළේ කියලා අල්ලගත්ත ලෝභකමින් ඒ පැහුණ චරිත ටික ඉපදුණායි විදියට. ඒකයි. ඔය දුව අතහැර ගන්න බෑ, පුතා අතහැර ගන්න බෑ, මහත්ය අතහැර ගන්න බෑ, නෝනා අතහැර ගන්න බෑ, ඔයා දාලා යන්න බෑ කියලා ඔය ප්‍රේත භූත වෙලා ඉපදිලා ඉන්නේ තම තමන්ගේ දේවල් වලට ගිජු වෙච්ච අයද, ගිජුකම අතහැරපු අයද? ඉතින් පින් කරපු මිනිස්සුනේ ඔය. ඒ මිනිස්සු පින් කළාට අභිජ්ජාව දැඩි ලෝභයත් එක්ක ඒ ගිජුකමත් එක්ක ආය ආවා මේකට. ඒ කියන්නේ මේ ලෝභකමේ ස්වභාවය තමයි මේ පොළොව අතහැරලා යන්න දෙන්නේ. මේකටම කොක්ක ගහලා ඇදලා ගන්නවා. මේ ගිජුකමේ ස්වභාවය. බ්‍රහ්ම ලෝකේ ඉපදුන කෙනා, බ්‍රහ්ම ලෝකේ කියන්නේ කොච්චර දුරද? දැන් ලෝකයක් ලෝකයක් අතර යොදුන් 84,000ක. කියන්නේ කිලෝමීටර 4,20,000ක පරතර තියෙනවා ලෝකයක් ලෝකයක් අතර. ඒ වගේ ලෝක කීයක් උඩින්ද බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ? මහා සුවිශාල ගල් පර්වතය බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතෑරියොත් උපමාවට කිව්වොත් මහ පොළොවට වැටෙන්න මාස 4ක් යනවා කියනවා. විචර භවග්‍රේ කෙළවරට ගිහිල්ලා එවැනි බ්‍රහ්ම ලෝකෙක ඉපදිලත් සත්වයා ආයි ඉපදෙනවනේ, මේ මනුස්ස ලෝකෙ ආයි ඉපදෙනවනේ. ඇයි ඒ? ලෝභය. ලෝභය. මේ මනුස්ස ලෝකයේ මේ හොඳට කාලා බීලා ඇඳලා ෆෑන් දාගෙන ඒසි දාගෙන ගමන් බිමන් ගිහිල්ලා යහන වහල වෙලා ඉන්න මිනිස්සු නිරේ උපදිනවනේ, තිරිසන් ලෝකෙ උපදිනවනේ, ප්‍රේත ලෝකවල උපදිනවනේ, නරක ලෝකවල යනවනේ. මේ මිනිස්සයා පහලට ඇදලා දැම්මනේ මේ ලෝභය කියන එක නිසා. ලෝභය කියන එක නිසා. අභිජ්ජා විසම ලෝභ. ඒ ලෝභය කියන එක තමයි ඔතන කොටස් දෙකකට බෙදුවේ. තමන්ගේ දේවල් වලට අධික ගිජුකම එනවා අභිජ්ජාව,
අනුන්ගේ දේවල් වලට නොසුදුසු විදිහට හිතේ හට ගන්නවා ලෝභ. ඒකට කියනවා විෂම ලෝභය කියලා. අපි ඒක තව ඉස්සරහට විස්තර කරගමු. එතකොට මං කිව්වා දැන් බාහිර කරුණුත් එක ගත්තොත් අදින්න පුබ්බක නොදීම පෙරටු කරගෙන ඉන්නේ. ඉතින් එයාගේ පුතා තමයි මට්ට කොණ්ඩලි. ඉතින් රැස් කරනවා තමන්ගේ දරුවෙක් වෙනුවෙන්වත් වියදම් කරන්න නෑ. ඉතින් ඔයාලා හිතන්නේ මේ ලංකාවේ මිනිස්සු නැද්ද? ධනේ තියෙද්දිමුත් හරියට කාල හැඳලවත් ඉන්නේ නෑ. ඕකට කියන්නේ මේ මේ දස කුසල් කියලාද? ඕක හිත කිලිටි වෙනවා. ඒ කියන්නේ හරි ඒ කාලා බීල ඇඳලවත් ඉන්නේ නෑ. රැස් කරන්න ආසයි, එකතු කරන්න ආසයි, පොදි බැඳ ගන්න ආසයි. ඉතින් පොදි බැඳ ගන්න රැස් කර ගන්න කෙනාට අවසානයේ අත්වෙන ඉරණම තමයි පීනක් දහමක් නොකල හරියට කණ්ඩ බොණ්ඩවත් නැතුව මෙරිලා ගිහිල්ලා නරක ලෝකෙට යනවා කියන එක තියෙන එකක්. ඒක උරුම වෙච්ච එකක්. එයාට පොදි බැඳ ගන්න අයට උරුම වෙන දෙයක්. සමහර අය වලපය ගොඩපය තියාගෙන මේ මරණය කොයි වෙලාවෙද දන්නේ, තවත් පොදි බඳිනවා, තවත් පොදි බඳිනවා. අනේ පුතෙක් ඇවිල්ලා මට කියනවා, තාත්තා හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියා කිව්වා. ඉතින් පණ අදිනවා කිව්වා. ඊට පස්සේ ඉතින් පුතා ළඟට මේ ගිහිල්ලා ඉතින් තාත්තා දිහා බලාගෙනුට තාත්තා හිමීට අත මේවා කළා. කතා කරගන්නත් අමාරුයි කිව්වා. ඊට පස්සේ මෙයා ළඟට ගැලලා ඇයි තාත්තේ කියලා. ඊට පස්සේ මේ ඒ පුතාගේ සාක්කුවේ රුපියල් 1000ක් හරි 5000ක් හරි සාක්කුවෙන් උඩට ඇවිල්ලා ඒක පුතාගේ සාක්කුවට හිමීට තට්ටු කළා. ඒක රුඩට ආපු එක ඇතුට දාලා යා. අර ලෙඩ කතා කරගන්න තමයි. ඉතින් එදා රෑ මැරුණා කියලා. ඉතින් අත් දවසේ දානෙ දීලා තිරෙලා පස්සේ දවසක ඔයා ඒ රෑ මේ රෑ වෙලාවක එළියට එනකොට යා මිදුලි දැකලා තියෙනවා. පොඩි මිටි තාත්තගේ මූණ තියෙන පොඩි මිටි බහිරවෙක් යනවා දැකලා තියෙනවා ගෙදරම. ඉතින් මට කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් මං කිව්වා ඉතින් ඕවා මේ දැන් අපි නංගම් නැතුව නෙමෙයි කියන්නේ. මොකෝ ඔයා ඉතින් ඔවා කාටවත් කියන්න එපා. අපිට ඉතින් අනිත් අයට ආදර්ශයක් දෙන්න කතා කරන්න පුළුවන්. මොනවා කරන්නද ඉතින් මං කිව්වා ඉතින් නිරේ ඉපදෙන්නේ නැතුව ඔතන හරි ඉපදුනානි කියලා හිත හදාගනින් පුතේ කියලා. කිව්වා ඉතින් ඉන්න කාලෙත් රැස් කරන එක තමයි කළේ ස්වාමීන් වහන්සේ. බඩු මුට්ටු හරියට ගොඩ කරගන්නවා කිව්වා. ඔය සමහර ගෙවල් වල තියෙනවා අඩිය තියන්න තැනක් නැහැ. ගිහිල්ලා පහසෙන් ඉඳ ගන්න නැහැ. මෙහිත් පුටුව, අරහිත් පුටුව, අරහිත් බඩුව, මෙහිත් බඩු. මිනිස්සෙකුට පහසෙන් ඇවිදලා කියලා ඉන්න නැහැ. බඩු පුරවලා. ඉතින් ඒ ගෙවල් වලට ගියාම හිතෙනවා ඉතින් බහිරව ලෝකයයි කියලා හිතෙනවා ඉතින්. අත්හැරීමක් කියන එකක් නැහැ. තව තව දෙන්න දෙන්න රැස් කරගන්නවා. අර නිකන් දෙනව නම් දෙමළ පත්තරේ තරම් ඇවිල්ලා ගෙදර තියාගන්න. දෙමළ අකුරක් ආන ආවන්න ඊන ඊවන්න කියලාවත් දන්නේ නැහැ. ඒක ගෙදර තියාගන්න. අනේ මන්ද අරකට ඕන මේකට ඕන කියලා අවසාන නිකන් බඩු ගොඩ ගහිල්ලක් මිසක්කා. පොඩ්ඩක් බලන්නකෝ ඒ මේ අර අවශ්‍ය ප්‍රමාණය විතර පුටු සෙට් එකක් දෙකක් පොඩ්ඩක් තියලා එක කැල එක පොඩි පින්තූරයක් විතරක් බිත්ති වල ගහලා සමහරට එහෙමත් නැතුව ඉඩ කඩ හොඳට තියෙන ගෙවල් වල හිතට තියෙන නිදහස බලන්නකෝ. ඒකට සමහර ගෙවල් වල කැලෙන්ඩර් 15 20 බිත්තිය ගහලා ඒක වෙනම ෆොටෝසොප් වගේ රැස් කිරීම ආසාව. ඉතින් ඒ නිසා සමහර අය තමන්ගේ ඇඳුම් ගොඩ දිහා බලලා සතුටු වෙනවා. තුසිතේ යන්න පින් තිබ්බ බුද්ධ කාලේ හාමුදුරන් වහන්සේ නමකෝ මේ සිවුරට තිබ්බ ආසාව අභිජ්ජාව නිසා කාවෙක් වෙලා ඉපදුනා නම් ඒකේ අපි ගැන කවර කතා? අපි ගැන කවර කතා? දැන් මේ අත් කොල්ල කුරුට්ටන් අතහැර ගන්න බැරි ෆෝන් එක
මේ කෙල්ලන්ට අතඇරගන්න බැරි මේ පෝන් එක. බුද්ධ කාලයේ බුදුන් දැකල බුදු රජාණන් වහන්සේගෙන් බණහපු ඒ උන්වහන්සේ සිවුරට තිබ්බාසාවට කාවෙක් වෙලා ඉපදුනානම්. ඉතින් දවස් හතක් ඒ සිවුර යනවා කියනවා මා සන්තකදී ගණ්ඩ එපා කියල සිවුර වටේ ගැරකෙනවා කියන අරකාවා. බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියට ඇහුණ කියන කාවගේ සද්ද. බුදුරජාණන් සංඝයාට වදාළ ඔය සිවුර ගන්න එපා. දවස් හතකින් ගන්න කියලා. හත්වෙනි දවසේ කාව මැරුණා තුසිතේ ඉපදුණා. උඩ තුසිත දිව්‍ය ලෝකේ යන කෙනෙකුට නේද රහණිය උනේ. අභිජ්ජා විසම ලෝභය. ඉතින් ඒ නිසා ওই කරුණු කාරණා තේරුම් ගන්න ඕන. මසුරු කෝසිය. ඉතින් මෙයාලගේ ලෝභය. ඊට පස්සේ දැන් ওই රැස් කිරීමනේ. එතකොට තමයි මං ආයෙත් අර කාරණාවක් කිව්වේ ලෝභය කියන එක රැස් කිරීමම නෙවෙයි අත දිගෑරලා වියදම් කරනවා. හැබැයි පංචකාම ලෝභයෙන්. කියන්නේ කෑම කෙරෙහි තියෙන ගිජුකම, බොණ්ඩ තියෙන ගිජුකම, සුරාපානය. ඊළඟට ඇවිදින්න තියෙන ගිජුකම. ඊට පස්සේ සින්දු මියුසිකල් ෂෝ ඒවට තියෙන ගිජුකමයි පංචකාම ලෝභයත් එක්ක ඕන තරම් ධනිය අත්හරිනවා. ගෙදරේ උන් කෑවත් බීවත් නැත. තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් වලට ධනිය වියදම් කළත් නැත්. දැන් ළඟදී ඔය ඉස්කෝලේ යන පුතෙක් මේ ආධාරයක් ඉල්ලගෙන ආවා. මම ඇහුවා මොකද්ද පුතා කාරණා? බයික් එකක් ගන්න ඕන කියලා. මේ අවුරුදු 17යි. ගෙදර තවම ගෙදර තියෙන කුසියයි කාමරේ. ගෙදර ඉන්නවලු 8 දෙනෙක්. පර්චේස් 5ක් ඉඩම. ඊළඟට ඉගෙන ගන්නත් තවත් කොහෙන්ද ශිෂ්‍යත්වයක් හම්බ වෙන්නේ? ඉතින් අසරණයි. එහෙම තියෙද්දී බයික් එක ගන්න මං හෙවයි කියලා. ස්කෝල්ට යන්න දුරයි කියලා කිව්වා. ඊට පස්සේ මං කෝ ඉතින් අපි පුතා ඉස්කෝලේ යන කාලේ කිලෝමීටර 3-4 අපි ඉස්කෝලේ ගියෙත් පයින් ආවෙත් පයින්. උඹලට බස් තියෙනවනේ. බස්වල ගිහිලා ආපු මහන්සිය කියලා කිව්වා. මං කෝන්නේ ඉතින් අනේ අපි දන්නේ නැහැ. ඉතින් අපිට කොහොමදත් ඉතින් ආධාර දෙන්න අපි ළඟ සල්ලි නැහෙනි. ඒ නිසා බලන්න කොහොමදත් ඉතින් බයික් කියන්නේ මාරකයක් නේ ඉතින් කියලා අවවාද කළා. යෙව්වා. ඒ කියන්නේ කණ්ඩ නැති වුණත් බොණ්ඩ නැති වුණා. ඊට පස්සේ ගෙදර මිනිසුන්ට මොනවා වුණත් අර තමන්ට මොකක් හරි ඕන කියලා හිතුණොත් ඒකමයි ඔළුවේ වැඩ කරන්නේ. පිස්සු වගේ හීනෙනුත් පේන්නේ ඒවා. ඉතින් කොල්ලන්ට කෙල්ලෝ ගැන ආසයි තියලා, කෙල්ලන්ට කොල්ලෝ ගැන ආසයි තියලා නොකා නොබී ඉන්නේ. ඒ වගේ විරුද්ධ වෙනකොට සියදි විහානි කරගන්නේ. විරහ වේදනාව අත්හැරීම ඒවා තුලින් කන්නේ නැතුව බොන්නේ නැතුව සියදි විනාශ ගන්න තැන් වලට ඔය වැටෙන්නේ. ඒක ඒව කුසල්ද? ඒවට කියන නම එතන පස්පව් දසා කුසල් කතාවක් නෙවෙයි. ඉතින් එයා කියයි කෙල්ලෙක් ගැන හිතන එකෙන් පන්සිල් කැඩෙනවද? කෙල්ලෙක් ගැන හිතලා නොකා නොබීටියම පන්සිල් කැඩෙනවද? අපිට ඒවට දෙන්න උත්තර නැහැ. එතරම් පන්සිල් කැඩෙන්නේ නැහැ. නමුත් අභිජ්ජා විසම ලෝභය චිත්තස්ස උපක්ඛිලේසෝ හිත කිලිටි කරන දෙයක්. කියන්නේ එයාගේ හිත උඩට ගන්න දෙන්නේ නැහැ. එයාගේ හිත පටු කරනවා එකෙන්. සුගතිය පවා අයින් අඩු මේ දුරු කරනවා එයාගේ. බලන්නකෝ එයාගේ ජීවිතවල ස්වභාව. ඉතින් ඒ නිසා මේ අර කල්පනා කරන්න ඕන අර ඒ පරිභෝග කිරීම පැත්තෙනොත් එනවා ඒ ලෝභකම. ලෝභය කියන එක දවන තවන දෙයක්. ඔය අම්මලාට ඔය මේ හැදෙන්නේ දොළදුක්. සමහර දොළදුක් සමහර අම්මලාට නොලැබුණාම කන් වලින් සැර වෙනවා කියනවා, ලෙඩ වෙනවා කියනවා, නැගිට ගන්න බැරුව යනවා කියනවා. දොළදුක් සංසිඳවීම මොන හරි කණ්ඩ ආසාවක් ඒ වගේ දේවල්. ඒ නිසානේ වහා ඒවා සංසිඳවන්නේ. නොසංසිඳෙන ආසාවත් තියෙන උට අහන්නේ තොට දොළ දුකද කියලා. ඔය ගෙවල් වල කතා කරන්නේ. එතකොට ඔය
මහදාටික රජ්ජුරුවන්ගේ මහදාටික රජ්ජුරුව සෑගිරිය ගොඩක් සෑගිරිය කියන මිහින්තලේ මිහින්තලේ ගොඩාක් ඒ කාලේ ඉදිකිරින් කරපු රජ කෙනෙක්. ඉතින් ඒ රජතුමාගේ දමිල දේවි කියලා ඒ දේවින්නාන්සේ නමක් හිට. ඒ දේවින්නාන්සේ එක්ක රජතුමා ඔය ආරාමය බලන්න ඇවිල හාන්තුර නමකට අර දේවිය දැකලා මතක් වෙලා මතක් වෙලා පිස්සු හැදිලා තින්. එත ඒකට මොකක්ද කියන්නේ? ඒකට කියන නම මොකක්ද? ඒක ලෝභයද විෂම ලෝභයද? විෂම ලෝභය. ඒකට විෂම ලෝභයක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි භික්ෂුවකට නොසුදුසු තැන. අනිත් එක තමයි රජු සාන්තක දෙයක්. අනිත් එක තමයි විහෙරට වඳින්න ආපු කෙනෙක්. දන් දෙන්න ආපු කෙනෙක්, බණ අහන්න ආපු කෙනෙක්. තොර දන් දෙන්න ආපු, බණ අහන්න ආපු, සසරින් එතර වෙන්න ආපු, ලෝභය දුරු කරන්න බණ අහන්න ආපු කෙනෙක් ගැන ලෝභය හටගත්තා. ඉතින් ඒකට කියන්නේ මොකද්ද? විෂම ලෝභය. පිස්සු හැදුනා කියන ඔය චිත්ත කියන තෙරුන්න. ඔය සද්ධාතිස්ස රජතුමාගේ දේවින්නාන්සේ නම හරි ලස්සන. ඔය අනුරාධපුරේ ආරාමයට වඩිද්දි යද්දි තරුණ හාමුදුර නමක් මේ මං හිතන්නේ ලෝවාමා ප්‍රාසාදේ වෙන්න ඕන. තරුණ හාමුදුර නමක් ඒ දේවින්නාන්සේ දිහා බලලා තිනවා. ඒ දේවින්නාන්සේත් හාමුදුරෝ දිහා බලාගෙන ඉඳලා තිනවා ඇහින් ඇහැ. ඒ හටගත රාගගින්න කොච්චරද කියනවනම් ඒ දෙන්න එහෙම මැරිලා වැටිලා තියෙනවා. ආසාවකින් එහෙම වෙනවා. ආසාවකින් එහෙම වෙනවා. ඉතින් හිතවල ස්වභාවවල ඉතින් මොනවා කරන්නද? ඉතින් ඒ නිසා දඹදිව ඔය ඔබ සද්ධර්ම රත්නාවලිය කියවල තියෙනවා නම් සද්ධර්ම අලංකාරය ඒකේ තියෙනවා ඔය වස්ත්‍රේ රන් වස්ත්‍රය පූජා කළ රත්තරම් පාටින් අනිතයි උමුතු වෙන දෙකොන් කළු රූපයක් ඇතුව ඉපදෙන්න පතලා තියෙන කාන්තාවක්ගේ විස්තරය. ඈ ඉපදුනා ඔය ඉන්දියාවේ ස්වර්ණ තිලකා කියන දකින දකිනේ මිනිස්සු උමුතු වෙනවා. අවසානයේ ඈ විවාහ කරගන්න ආපු පිරිස කඩු කිනිසි අතර අරන් යුද්ධ කළා තියෙනවා. ඒ කාලේ උද්දාල කියලා බමුණෙක් ඉඳලා තියෙනවා. ඒ බමුණා මේ කෙල්ලෙක් දැක්කොත් කාන්තාවක් දැක්කොත් ඇහැ සඳුන් කිරිපෙන් වලින් හොදා ගන්නවා කියනවා. ඇහැ අපිරිසිදු වුණා කියලා. ඒ බ්‍රාහ්මණයා රාජසේවයට යනකොට පාරට කලින් කහ සඳුන් කිරිපෙන් එමසු කළා ඉහගෙන යනවා කියනවා කාන්තාවන්ගේ පාර අපිරිසිදුයි කියලා. එහෙව බමුණාල ස්වර්ණ තිලකා දැකලා පිස්සු වෙදිලා තියෙනවා. අවසානේ මැරිලා තිනවා නොකා නොබී. ලෝභී ස්වභාවයි. ලෝභී ස්වභාවයි. එතකොට දැන් මේවත් එක්ක හොඳට කල්පනා කරලා බල. ඉතින් මේ ඇත්තනම් මම බැලුවා මේ මේකේ අටුවා විස්තරත් එක්ක අභිජ්ජා විසම ලෝභී කියන එක අනුසේවත් ඉතුරු වෙන්නේ නැතුව නිරුද්ධ වෙන්නේ අරහත් වේදී කියනවා. කියන්නේ දැන් චිත්ත පාරිශුද්ධිය කැමති කෙනා මේ කෙලෙස් දැක දැක ප්‍රහාණය කිරීමේ තමයි යෙදී වාසය කරන්නේ. සුද්ධ කරනවා සුද්ධ කරනවා සුද්ධ කර කර තමයි ඉන්නේ. සුගතිය කැමැති නිවන නිර්වාණ ප්‍රතිපදාව පුරුදු කරන ශ්‍රාවකයා. මේක ඉතුරුම නැතුව අනුසේවත් ඉතුරු වෙන්නේ නැතුව මේක නිරුද්ධ වෙන්නේ අරහත් වේ කියනවනේ. තුර ලෝභයේ විෂම ලෝභයේ කියන එක කොච්චර ඈතකට විහිදිලා යනවද කියලා බලනකො මේකේ ඈතකට නෙමෙයි මේකේ කොච්චර ගැඹුරකට කිඳා බහැලා තියෙනවද කියලා. අභිජ්ජා විෂම ලෝභයේ කියන එක මහ බෝධිසත්වයෝ දැන් කුස රජ්ජුරුවෝ 6 මාසයක් වළං හේදුවේ මේ මහ බෝධිසත්වයෝ පබාවදී නිසා මේ ලෝභ හිත ඉච්චර ඈව ලබා ගන්න තිබ්බ හිතේ බන්ධනේ නේද? ඔය එක ජාතක කතාවක තියෙනවා අපේ මහ බෝධිසත්වයෝ එක කාන්තාවක් දැකලා උමතු වෙලා තිනවා කියලා. දොඩුව එයාගේ නම කියා දොඩුව දොඩුව හිටියා කියලා. ඉතින් ඒවත් එක බලනකොට අද මේ කොල්ලු ගුරුට්ටෝ මේ තරුණ සමාජයේ අද මේ කිලිස් බරිත සමාජයේ මේ හිතෙන් ආහවල් වැගිරි වැගිරි
ඒ ආසාවල් නැමැති මඩ ගොහරුවේ කිඳා බැහැලා, ආසාව නැමැති ගින්නේ දැවි දැවි, ආසාව නැමැති ලාටුව තවරාගෙන ඉඳීමේ දිහා බලනකොට මේ කෙලෙස්වල සාපේ නේද අපිට පේන්නේ. නමුත් අමතක කරන්න එපා, මේ අභිජ්ජා විසම ලෝභී කියලා මේ විස්තර කරන අකුසලේ ඔබ දැන් තමා තුළින් තමයි බලන්න ඕන. මා තුළ කොහොමද මේවා තියෙන්නේ? මම මගේ දේවල් වලට කොච්චර ආසයිද, පෙරේතයිද? මට අතහැර ගන්න බැරි දේවල් කොහොමද? දැන් සමහර අය කියන ඕන දෙයක් දෙන්නම් මේක නම් දෙන්න බෑ. ඒ කියන්නේ එයාට ඕනම දෙයක් අත්හරින්න පුළුවන් මේ කත. එයාගේ අභිජ්ජාව තියෙන්නේ මේ කත් එක්ක. ඒකනේ අර උදුළු කෙටියට ආසාව තිබිලත් සිවුරු ඇරලා. එතකොට එයාට මහනකම ඉන්න දුන්නේ නැත්තේ අර උදුළු කෙටියට තිබ්බ ආසාව. ඒ උදුළු කෙටිය විසික කළා මම දිනුවා කියලා කෑ ගැහුවේ. ඒක සාටක බමුණා. තිබ්බ සලුවටයි බැඳීම තිබ්බේ, ආසාව තිබ්බේ. ඒකත් අතහැරපු තැන තමයි ඔහුගේ හිත නිදහස් වෙලා ගියේ. ඉතින් ඒ නිසා ඔය වගේ අපේ හිතවල තියෙන ආසාවල්, අනුන්ගේ දේවල් වලට ආසා හිතෙන ඒවා, තමන්ගේ දේවල් වලට තියෙන ගිජුකම, රැස් කරගෙන සතුටු වෙන ඒවා, කෑදරකමෙන් සතුටු වෙන ඒවා, ඒවා දිහා බලලා මේවා හිතවල හටගන්න අකුසල් කියලා ඉස්සල්ලාම තේරුම් ගන්න. අපි දැන් අවසානෙට කතා කරගමු මේ පුරස්නේ කොහොමද අපි විසඳගන්නේ කියලා. ඉස්සල්ලා නයෙක් එළවන්නට කලින් නයා ගේ ඇතුට ආවා කියලා දැනගන්න එපා මේ ගේ ඇසේ නයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේනේ මන්ද හොයාගෙන මේක එළියට ඇදලා දාන්නේ. ඒ වගේ ඉස්සල්ලා මේ අභිජ්ජා විසම ලෝභයේ දුරු කිරීම කියන ප්‍රතිපදාවට අපි මේක ඉගෙන ගන්න යුතු දෙයක් නේ. ඉගෙන ගන්න වෙනවනේ අපි කොහොමද දැන් මේක දුරු කරන්නේ කියලා. ඉස්සල්ලාම කරන්න ඕන එක තමයි තමන් තුළ තියෙන ලෝභකම් දකින්න. තමන් තමන්ගේ මහත්ය, තමන්ගේ නෝන, දරුවෝ කතා නොකළොත් හිත ඇවිලෙන ගතිය, ගෙදරාවේ නැත්තම් හිත ඇවිලෙන ගතිය, ඊළඟට තමන් ගැන අවධානය අඩු වුණොත් හිත ඇවිලෙන ගතිය, ඒවත් එක්ක අපි කොච්චර හිතෙන් බැඳිලාද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා ඒ විදිහට තේරුම් ගන්න ඕන. එතකොට ඒකට තමයි ඔබ ධම්මපද ඉගෙන ගන්නකොට තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තෘෂ්ණාව නිසා සෝකේ භය උපදිනවා. තෘෂ්ණාව නැති කරපුවාට පස්සේ මේ සෝකයෙන් මේ භයෙන් නිදහස් වෙනවා. ඒ විදිහට ආලය නිසා, ප්‍රේමය නිසා, ආසාව නිසා, මේ ඔක්කොම මේ ලෝභයට කියන නම්. ඉතින් ඒ නිසා ඔය අභිජ්ජා විසම ලෝභයත් එක්කනේ ඉතින් තරුණ පරපුර ඔච්චර හිතෙන් විඳවන්නේ. ඔය ගිහි ජීවිතේ මේ පවුල් ප්‍රශ්නවල තියෙන අභිජ්ජා විසම ලෝභේ, ඊළඟ ආච්චි අම්මලා මේ දරුවන්ට මුණුබුරන්ට බැඳිලා මේ තියෙන ප්‍රශ්නේ විසම ලෝභේනේ, ඉඩ කඩන් මේ අභිජ්ජා විසම ලෝභේනේ. එතකොට ඇත්තටම අද කාලේ පින් කරන අයට පුදුම විදිහේ පහරක් මේ අභිජ්ජා විසම ලෝභෙන් දෙනවා. පහරක් ගහනවා අර පිනින් එයාව ඇදලා උඩට ගන්න බැරි විදිහට. ඒ නිසායි මරුණන් පස්සේ නරක ලෝකවල යන්නේ. ඒ නිසා අත්හරිනවා කියන එක ජීවිතේට පුරුදු කරන්න. ඊළඟ මේවා දාලා යන්න සිද්ධ වෙනවා කියන එක පුරුදු කරන්න. ඉතින් අපි ඒව ගැන අවසානෙට කතා කරමු. ඉතින් ඊට පස්සේ ඉතින් අර මම එකයි කිව්වේ ඉතින් අර බාහිර කතත් එක්ක කතා කරනවා නම් ඕන තරම් තියෙනවා මේකට සෑහීමකටපත් වෙන්නේ නැතුව. ලෝභය කියන එක ඉස්සර රජ කෙනෙක් මැරුණාට පස්සේ පුතාලා දෙන්නගෙන් වැඩිමල් පුතාට රජකම තිබ්බේ. ඉතින් වැඩිමල් පුතා කිව්වා මම ওই රජකමට ආස නැහැ, මල්ලි උඹ රජකම ගනි, මං වෙළඳාමේ ගිහලා ওই පැත්තකට වෙලා ඉන්නම් කියලා. ඊට පස්සේ ආ වෙළඳාමේ ගිහලා ගමක නැවතිලා වෙළඳාම් කරගෙන ඉන්නකොට දැන් යාමයි එපා කියලා ගි. ඒ ගමෙන් අය බදු ගන්න. ඉතින් ගමේ මිනිස්සෙක් ගමේ මිනිස්සු කිව්වා අනේ අපෙන් අය බදු ගන්න එපා කියලා, ඔයාගේ මල්ලිනේ රජකම් කරන්නේ, පොඩ්ඩක් මේ මතක් කරන්න කියලා. ඉතින් මල්ලි පණිවිඩයක් කියුවා මං ඉන්නේ මේ ගමේ මිනිස්සුන්ගේ බදු ගන්න එපා කියලා. ඊට පස්සේ අයියා මල්ලි පණිවිඩයක් කිව්වා අයියට සහ ඒ ගමට, මම රජයට බදු ගන්නෑ, ඔබ අපේ
මේ අයියව හොඳට බලා ගන්න ඕන කියලා. ඒතර ගමේ මිනිස්සු පුදපා කුඩන් පඳුරු පා කුඩන් සක්කාර කරන්න ගත අර ගමේ හිටපු මිනිස්සයාට. ඔන්න ආස හිතුණා. ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා. සමහර අය අපි දැකගම මෙයා නම් කිසිම දෙයකට ලෝභ නැහැ, ඕන තරම් අතාරිනවා. සමහරලාට අතෑරලා තියෙන ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා. සමහරට කෙල්ලෙකුට තියෙන ආසාවට ඕන තරම් කෙල්ල වෙනුවෙන් වියදම් කරනවා. එතකොට අපිට පේන්නේ යා ලෝභ නැහැ වගේ කියලා. එයා සල්ලි වලට ලෝභ නැතුණාට කෙල්ලට ලෝභයි. ওই වගේ කොච්චර සීදි තියෙනවද අපේ හිත වංචා කරන. එතකොට නිර්ලෝභීව අපි අතදි ගෑරලා සල්ලි වියදම් කරනවා නම් අපිට බාහිරට පේන්නේ යා නම් ලෝභ නැහැ කියලා. ඉතින් එයාත් බලන්න ඕන මම මෙච්චර වියදම් කරන්නේ මන් තවත් කෙනෙකුට හෝ තවත් වස්තුවකට හෝ එහෙම නැත්නම් නම්බු නාමවලට හෝ එහෙම මොකද දැන් අපි ගත්තොත් එහෙම මැති ඇමතුවරු ඔය මේ වියදම් කරනවා නම් ගංවල පාරවල් හදනවා නම් ඕවා කරන්නේ ගංවල මිනිසුන්ට තියෙන ආදරේ සෙනෙහස ඒවා මුල් කරගෙනද වියහලට ඒවා දෙන ගම තව ලෝභ තියෙන තැනක් උපදිනවා. එක්ක ආඩුම තරමේ කතරේට ඡන්දෙට හරි ඕවා ගැන කතා කරලා වැඩන්නේ. ඉතින් ඒ වගේ අර එක එක පැති තියෙනවා. ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා. ඊට පස්සේ දැන් ඒ විදිහට අර රජකම එපා කියලා ගිය කෙනාට අර ලාභ සක්කාර ලැබෙන්න ගත්තට පස්සේ යාට ආවා අමුතු එකක්. අවසානයක් ගම්මේ මිනිස්සු ඒ ආවට මිනිස්සු එකතු කරගෙන යුද්ධයට ආවා දියන් රජකම මට කියලා මේ එපා කියලා ගියපු මිනිස්සයා. ඉතින් මල්ලි කිව්වා නේ මං කලින් දීපු එකක් ඔහෙමයි මට බලෙන් දුන්නේ මොන යුද්ධයක්ද ඇවිල්ලා රජකම් කරන්න. ඔන්න යා රජ වුණා, මල්ලි යුව රජ වුණා. දැන් ඉතින් මෙයාට තුරුස්නාව ඔළුවේ වටේ පිටි රාජධානිත් අල්ලගත්තා. සක්‍ර දේවේන්ද්‍රය දැක්කා මෙහෙමත් ලෝභකමක් මිනිස්සෙකේ. සක්‍ර දේවේන්ද්‍රය දැක්කා මෙහෙමත් ලෝභකමක් මිනිස්සෙකේ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා තරුණයෙක්ගේ වෙස්මාරු කරගෙන ඇවිල්ලා රජුරුවන්ට කිව්වා. රජුරුවෝ තනට විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා කියලා. රාජ්‍යයන් තුනක් තියෙනවා මෙන්න මේ වාගේ සෞභාග්‍යමත් සමෘද්ධිමත්, හැබැයි පුංචි උත්සාහයෙන් අල්ලා ගන්න පුළුවන්. රජුරුවන්ට ප්‍රේතකමක් ඇති වුණා මේ රාජ්‍යයන් තුන ගැන. එහෙනම් හෙටම යුද්ධෙට යමු කියලා හොඳයි රජතුමනි කියලා අර මානවකයා ගියා. ගියාගේ රජතුමාට යාට ඉන්න තැන නම ගම මොකවත් අහන්න බැරි වුණා. පහෝදා උදේ සේනාව රැස් කළා. අර මිනිස්සයා වෙනවා මිනිස්සයා නෑ. රජතුමාට අර රාජ්‍ය තුන නොලැබීම ගැන හිතට ඇතිවෙච්ච මේ මේ ඒ ගිජුකමත් එක්ක ඇතිවෙච්ච අසහනයෙන් ලේ බල යන්න ගත්තා. සනීප වෙන්නේ ලෝභේ තමයි හේතුකාරණ. අපේ මහබෝධි සත්ත්වය කළා වෛද්‍යවරයෙක් වෙලා රජුරෝ ළඟට ගිහිල්ලා රජතුමාගේ රෝග නිදානය අහන රජුරෝ කියන්නේ. නමුත් කොහොම හරි අහනවා. අහනකොට ඔය කියනවා මෙන්න මෙහෙම තරුණියක් ආවා කාමනීත කියන ජාතකයේ. ඊට පස්සේ කියනවා රජතුමනි දැන් ওই රාජ්‍ය තුන අල්ලගෙන තුන මේකයි රාජ්‍ය හතරක්. එතකොට ඔය තැටි හරන් තැටි හතරක බක් කනවද? ඇඳවල් හතරක බුදිනවද? ඊළඟට භාජන හතරකින් වතුර බොනවද කියලා ඇහුවා. එහෙම නැහැ කිව්වා. ඒ නිසා මේ ලෝභය, කාමය, ආසාව මිනිසයාට අයහපත පිණිස පවතින හැටි එතුමා දහම් දෙසුවා. එතුමා ඒවා මානසිකාර කර කර යනකොට එතුමාගේ හිත එකඟ වෙලා එතුමාගේ හිත ධ්‍යාන බවට පත් වුණා. ධ්‍යාන සැපයට ගියා. අර රජතුමාගේ දෝෂයක් දුර වෙලා ගියා. ලෝභේ ආදීනව කතා කළා. එනිසා ලෝභේ ආදීනව කතා කළ යුතු. ඉතින් එතුමා සුව වුණා. එතකොට ලෝභේ ආදීනව සිහි කිරීම, ලෝභකම නිසා නිරේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ සහ මේ දුක්ඛිත සංසාරේ දුක් විඳින්නේ ලෝභේ දුරු කරපු මිනිසුද, ලෝභේ තිබ්බ මිනිසුද කියලා තමන් බලන්න. ඉතින් අපි කොච්චර කලින් ජීවිතවල මේ බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් ගේ දොර ඉඩකඩම් වලට ලෝභ කුම්මෙහි කමෙන් ඉන්න ඇතිද? ඒ ඔක්කොම අතහැරලා ගියානේ. දැන් නෑනේ දැන් මොකද? එහෙනම් දැන් තියෙනේ වට මොකද වෙන්නේ? මේවත් අත්හැර ගන්න වෙනව නේද? ඉතින් ඒ නිසා මේ අභිජ්ජා විෂම ලෝභේ
ඉතින් සමහර එක දෙයක් අත්හරිනවා තව දෙයක් අල්ලගෙනවා. සමහරලාට ඔක්කොම අත්හැරලා ඇවිල්ලා නිලතලයක් හරි අල්ලගන්නවා. අර වඳුරගේ ලාටු වලට ඇලුන වඳුරා එක අතක් ගහලා ඒක අතහැරගන්න කියලා තව අතක් අල්ලනවා. අර කොහොල්ල ඇටිකි මේ විදිහට ඇලි ඇලීම ඉන්නවා. ওই විදිහට අපි එකින් ගෙවල් දොරවල් දුක් වැඩි කියලා පන්සලට අසපුවට විහෙරට එනවා. ඇවිල්ලා එතන මොකකට හරි අල්ලනවා. ඉතින් හොම කොහොම හරි ওই හැමදැනම ඇලි ඇලි යනවා. මොනවා කරන්නද සංසාරේ. ඉතින් විෂම ලෝභය ගැනත් වචනයක් කතා කරමු. විෂම ලෝභය කියන එක ගැන අපි කතා කළා. නොසුදුසු කියන අනුන්ගේ දේවල් වලට විෂම ලෝභය කියන එක අධර්ම රාගයේ විෂම ලෝභය ප්‍රබල වෙනවා මිනිසයාගේ ආයස අඩු වෙනකොට. ඒ නිසා තමයි කසාදේදී සහ රාගයේදී සම්මත ඉක්මවලා යනවා. ලෝකයේ තියෙන සම්මත ඉක්මව අසම්මත විදිහට රාගය ලෝභය ආසාව විවාහ ඒව සිද්ධ වෙනවා. ඒකට කියන්නේ අධර්ම රාගයේ විෂම ලෝභී බලවත් වුණා කියලා. ඒතකොට මිනිස්සුගේ ආයස අඩු වෙලා යනවා. බුද්ධ කාලේ සෝරේය කියන සිටුවරයාට කච්චාන මහරහතන් වහන්සේ වගේ උතුම් රහතන් වහන්සේ නම නැත්නම් අනිතක පිරිමි ශාරීරිය. ඒ ශාරීරියේ දැකලා මේ රන්වම් පැහැයට පෙරේතකම හටගත්තන්. අවසානයේ ලිංග විපර්යාසයට ලක් වුණා. ඒ රහතන් වහන්සේ ගැන හිතපු ලෝභයට ඒකට කියන විෂම ලෝභය. ඉතින් මේ වගේ අනුන්ගේ නෝනලා අනුන්ගේ වස්තු අනුන්ගේ දේවල් ඉතින් මේවා මට හොඳ නෑ කියලා හිතට ගන්න. ඉතින් වෙලාවේ හැටියට අපි මේවා දුරු කරගන්න හැටි කතා කළොත් දැන් උපමා උපමේ වශයෙන් විස්තර කරනවා නම් තවත් ගොඩක් දේවල් තියෙනවා. දැන් අපිට ඔය එක විස්තරයක් දැනගන්න ලැබුණා. එක කාන්තාවක් අන්‍යාගමිකව ඉපදිලා එයාට ධර්මය අහන්න බෑ, සංඝයාගෙන් බණක් අහන්න යන්න බෑ. ඉපදිලා තින්නේ අන්‍යාගමික, නමුත් බුද්ධ ශාසනයට කැමති, නමුත් කිසිම ආගමික පරිසරයක් හැදෙන්නේ. නමුත් එයාට පෙනිලා තියෙනවා කලින් ජීවිතේ එක්තරා ජීවිතයක හාමුදුරු නමක් මේ චාටුවෙන් රවට්ටගෙන සිවුරු අරවලා තියෙනවා. එතකොට ඒකට කියන්නේ මොන ලෝභයද? විෂම ලෝභය. භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි ඒ වගේ දෙයක් ඇති වෙනවා කියන්නේ විෂම ලෝභය. ගරුකල යුතු තැනක් නැතන. ඉතින් කොමාරි මේ අභිජ්ජා විෂම ලෝභය කියන එක දුරු කරන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව වැඩිවීමෙන්, දුක්ඛ සංඥාව වැඩිවීමෙන්, අනත් සංඥාව වැඩිවීමෙන්. මේව වෙනස් වෙනවා, අතහැරලා යන්න සිද්ධ වෙනවා, ස්ථිර නෑ කියලා. ඊළඟ කාමයේ ආදීනව මෙනෙහි කිරීමේ මේක හුලුවත්තක් වගේ, මේක මස් කටුවක් වගේ, හීනයක් වගේ, ගිනි අඟුරු වලක් වගේ කියලා කාමයේ ආදීනව සිහි කිරීම. ඊළඟ තමන්ගේ කයේ තියෙන ආදීනව සිහි කිරීම. නව ජීවිතක භාවනා, අසෝ භාවනාදී සතිපට්ඨාන භාවනා පුරුදු කිරීම. ඊළඟ මරණ සතිය සිහි කිරීම. මේවා අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා. ඊළඟට පිම්පව් විශ්වාස කිරීම. මිනිසුන්ගේ ලස්සන, කැත, දියුණු බව, දුප්පත් බව, හොඳ ගෙවල් තියෙනවා මේ කර්මානුරූපවයි ලැබෙන්නේ කියලා පිම්පව් විශ්වාස කරන්න ඕන. ඊළඟට සන්තුට්ඨිතාවේ, ලද දෙයින් සතුටු වීම පුරුදු කරන්න ඕන. මේ වාගේ ಗುಣධර්ම පුරුදු කරන්න ඕන. තමන්ගේ කෙලෙස් දැක දැක ඉස්සල්ලාම කරන්න ඕන. තමන්ගේ ඇතුලේ තියෙන කෙලෙස් ටික තමන්ව පේන්න ඕන. ඔන්න වෙලාවේ හැටියට අභිජ්ජා විෂම ලෝභයේ කියන එකෙන් හිත කිලිටි වෙන ආකාරය ගැන වෙලාවේ හැටියට කතා කළා. අපිට ඉදිරියටත් අපි මේ දහම් සාකච්ඡාවේ අවස්ථාව ලැබෙන විදිහට අපේ හිත තේරුම් ගන්න විදිහ ගැන සාකච්ඡා කරමු. ඉතින් ඔබෙත් මගෙත් හිතවල තියෙන අභිජ්ජා විෂම ලෝභයේ දුරු වීම පිණිසම මෙතෙක් මේ ධර්ම දාණයෙන් රැස් වුණ පින හේතු වාසනාම වේවා. ඉතින් පින්වතුනි, සිතක් පිරිසුදු කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කළේ. ඉතින් රැස් වුණ සියලුම පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මදායකත්වයේ සැලසූ පින්වත් බුද්ධික නිරංජන් මහත්මා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට, සීලවති මහත්මියගේ මියගේ දෙමව්පියන් වන කරුණාවති මෑණියන්ට, ගුණසේකර පියාණන්ට, ආර්යවංශ විජේසූරිය සොහිරාට පින් අනුමෝදන් කරනවා. ගාමිණී මහත්මා නමින් මිය පරලෝකයේ ගිය දෙමව්පියන් වන
එන්නේ ජේන් ඕනා මෑණියන්ට සහ කරෝලිස් පියාණන්ට මියගේ නිමල් පේමසිරි සොයුරාට පින් අනුමෝදන් කරනවා. ඔබ නම්හිනොත් මිය පරලෝකයේ සියලු ඥාති මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේට පත්වේවා. ගෞතම බුද්ධ ශාසනය අපිට මේ විදිහට ධර්මය අහන්න ඒ දහං ඇසුර අපිට ලබලා දුන්න අපගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දිගාසිරි ධර්මාවබෝධයම වේවා. සියලු සංගරුවනට සිල් මාතාවරුන්ට ධර්මාවබෝධයම වේවා. ධර්මදායකත්වයේ දැරූ මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා බුද්ධික නිරංජන් මහත්මා, එම මහත්මාගේ බිරිඳ වන සුමුදු වින්ද්‍යා මහත්මිය, දරුවන් වන රණුත් වින්සර, සෙනුත් දින්සර කියන දරුවන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා. තුනුරුවන් සරණින් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත්, ඒ වගේම රණුත් වින්සර, සිනුත් දින්සර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, ආශිර්වාද වේවා. ඒ වගේම බුද්ධික මහත්මාගේ දෙමව්පියන් ගාමිණී පත්මසිරි පියාට, සීලවති විජේසූරිය මෑණියන්ට, ශ්‍රීමාල් රංජන් සොහිරාට, පවුලේ සැමට, සුමුදු වින්ද්‍යා මහත්මියගේ දෙමව්පියන් වන ඉන්දුමති මවට, සෙනවිරත්න පියාට, පවුලේ සැමට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සියලු දෙනාට සියලු යහපත වේවා. ඒ වගේ මේ හිතේ ඇතිවන චිත්තෝපක්ලේශ දුරු කරගෙන ලස්සන හිතකින්, සුන්දර හිතකින්, පවිතුරු පවිත්‍ර හිතකින් ගෞතම ශාසනයේ පිහිට ලබන්න වාසනාව ලැබීවා කියලා පින් පමුණවනවා. ඔබ අප කාටත් මෞදෙමෝපේ ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න, හිත පිරිසුදු කරගන්න මේ පින් හේතු වාසනාම වේවා. තිරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.